අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අලුත් ගෑස් නැවෙත් ප්‍රමිතිය හොඳ නෑ ගෑස් ගැටලුව මේ විදිහට ඇදෙන එක වැඩි හිටපු වෙළඳැමතිවරයෙක් විදිහට ඒක මටත් ප්‍රශ්නයක් ඇමති ජොන්ස්ටන් කියයි යුගදනවි ගිවිසුම ගැන තවත් විශේෂ අනාවරණයන් කිහිපයක් යුගදනවියේ අන්තර්ගතයයි අයිතිකරුයි අධිකරණ නඩුව අවසන් වුණු ගමන් හෙලි කරනවා ඇමති ගාමිණී කියයි චීන කාබනික පොහොර නැවේ අර්බුදේ විසඳීමට දෙපාර්ශ්වය අතර එකඟතාවයක් පොහොර කෑන් පුපුරා යාමට හේතුව ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෙවෙයි හේතුව පොහොර ලේකම් කාර්යාලය කියයි ගොවීන් තවදුරටත් දියර පොහොර ප්‍රතික්ෂේප කරයි පෞද්ගලික සමාගම් රසායනික පොහොර ආනයනයට මැලිකමක් දක්වනවා රාජ්‍ය ඇමති දුමින්ද පවසයි නව කාබනික පොහොර ප්‍රභේදයක් හඳුන්වා දීමට නැනෝ තාක්ෂණ ආයතන ඉදිරිපත් වෙයි එළවලු අදත් ගිනි ගණන් කණ්ඩ ගන්න දෙල්ල වැලඳලා දාගන්න එන්නේ කිරිපිටි ගන්න ජනතාව අදත් පොලිම් වල දැන් මේ රටේ මිනිසුන්ට තනකොළවත් ඉතුරු වෙයිද කියන එක ප්‍රශ්නයක් හෙක්ටාපු හාමි පවසයි තැපල් වර්ජනය තවදුරටත් දුම්රිය ස්ථානාධිපතිවරුත් වර්ජනේ අයවැයෙන් ගම රට සංවර්ධනය කරන්නේ කොහොමද අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් මිස් වර්ල්ඩ් තරගාවලියට සහභාගී වී සිටින සියත මිස් වර්ල්ඩ් කිරුළ දිනාගත් ෂාඩේ ග්‍රීන්වුඩ් ජාත්‍යන්තර ජයග්‍රහණයක් පූජ්‍ය ගලබුණ ඥානීස්වර හිමියන්ගේ 78 වන ජන්මදිනය අදයි ප්‍රථමයෙන් දේශීය පුවත් මාස කිහිපයක සිට ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් නිරන්තරයෙන් වාර්තා වෙමින් පවතිනවා මේ සමග රජයේ තීරණය කළේ මෙරටට පැමිණෙන ගෑස්වල සංගීතීය පරීක්ෂාවටයි ඒ අනුව ගෑස් රැගෙන පසුගියදා මෙරටට පැමිණි නෞකාවේ ඇති ගෑස් නිසි ප්‍රමිතියෙන් නොමැති බවට පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබෙනවා පසුගියදා ලිට්‍රෝ සමාගමට ගෑස් ටොන් 3700ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවේ ගෑස්වල සංයුතිය සහ එතිල් මර් කැප්ටන් සංයුතිය පරීක්ෂා කළා. එම පරීක්ෂාවට අනුව අනාවරණය වී ඇත්තේ අදාළ නෞකාවෙන් මෙරටට පැමිණි ගෑස්වල එතිල් මර් කැප්ටන් රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමාණයට අඩංගු වී නැති බවයි. ප්‍රමිතියට අනුකූල නැවක් මෙරටට පැමිණෙන බවට බලධාරීන් සඳහන් කළද එම නෞකාවේ ඇති ගෑස්ද ප්‍රමිතියෙන් තොර බව සඳහන් කළ යුතුයි. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පසුගිය දිනක සඳහන් කළේ එම නෞකාවේ ඇති ගෑස්වල සංයුතිය හා එතිල් මර් කැප්ටන් රසායනික ද්‍රව්‍ය නිසි ප්‍රමිතියට අඩංගු වී නැත්නම් එම නෞකාවේ ඇති ගෑස්ද ප්‍රතික්ෂේප කරන බවයි. මේ අතර ගෑස් තොගයක් රැගත් තවත් නෞකාවක් මෙරටට ළඟා වෙමින් තිබෙනවා. එම නෞකාවේ ඇති ගෑස්වලද සංයුතිය සහ නිසි ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි ගෑස් මෙරටට ගොඩ බෑම සිදු කරන්නේ. මේ අතර ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙළඳපොළට නිකුත් කර තිබෙන සිලින්ඩර ආපසු කැඳවන ලෙසට ඉල්ලා රිට් පෙත්සමක් ඉදිරිපත් වුණා. එම පෙත්සම අද කැඳ වූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල යෝජනා කළේ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට හැකියාවක් තිබේද යන්නයි. එමෙන්ම වෙළඳපොළට නිකුත් කර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට හැකියාවක් තිබේද යන්නත් විනිසුරු මඩුල්ල විමසා සිටියා. ඒ අනුව ඒ පිළිබඳව තම සේවාදායකින්ගෙන් විමසා කරුණු ඉදිරිපත් කිරීමට කල් ලබා දෙන ලෙසට සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. අනතුරුව නඩුව හෙට දින දක්වා කල් තබනු ලැබුවා. මේ අතර අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම් කිහිපයක් වාර්තා වුණා. දෙල් පාන්දර නැගිටලා මම උයන්නේ නැහැ. හා. දැන් ඔකේ තමා ඔච්චර කාරයක් කිව්වේ ඉතින් දෙයියනේ අපි හිතුවේ නැහැ ඉතින් මෙහෙම දෙයක් වෙයි කියලා. අර ඉන්න. යස්. එමෙන්ම පසුගියදා ගෑස් ආශ්‍රිත පිපිරීමකින් ජීවිතයෙන් සමුගත් කුණ්ඩසාලේ 53 හැවිරිදි කාන්තාවගේ අවසන් කටයුතු අද දින සිදු කර තිබෙනවා. මේ අතර ගෑස් ආශ්‍රිත පිපිරීම් වලින් හානිවන වින්දිතයින්ට නොමිලේ නීතිඥ සහාය ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම් වනවා. මේ වෙන විට ගෑස් පිපිරීම් 600කට අධික ප්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. මොනවද මේ ඇත්තොන්ට ලබා දෙන වන්දි සමගි ජන බලවේගයේ අපි මේ ගෑස් පිපිරීම් සිදු වුණු සෑම පාරිභෝගිකයෙක් වෙනුවෙන් නොමිලේ නීති සහයෝගය ලබා දෙයි මේ ආයතන අධිකරණයට ගෙනහිල්ලා
තමුන්නාසලාට සිදු වූ පාඩුවට වන්දි ලබා ගැනීම සඳහා නොමිලේ නීති සහය ලබා දෙන්නට සමග ජනබල වේගය අපි සූදානම් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා කාරුණිකව අපගේ පක්ෂ මූලස්ථානයට මෙතර ගෑස් සම්බන්ධ ගැටලුව බරපතල තත්ත්වයක් බවත් මේට නිසි විසඳුමක් කඩිනමින් නොලැබීම හිටපු වෙළඳැමතිවරයෙකු ලෙස තමාටද ගැටලුවක් බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔය නඩුමකට යන එක ඊටමත්ව සාධාරණයි. සමාගම් වලින් වැරද්දක් කියලා තියෙනවනම් උන්ව නීති ඉස්සරහට ගෙනින එක ඊටමත්ව සාධාරණයි. ආණ්ඩුව වශයෙන් මේක ඊටමත්ව බරපතල ප්‍රශ්නයක්. මේකට ඉක්මනින් විසඳුම් හොයලා මේක අවසන් කරන්න ඕනේ. ඒක අපි දකින්න. ඒව ඇදිගෙන යනවා වැඩි මමත් හිත වෙනදැමතිවරයා මේක ඇදෙනවා වැඩි මේක සම්බන්ධ මේ අවසානයක් විය යුතුයි කියන තැන තමයි මම හිතන්නේ අදාළ ආයතන මේවා નિවර්ධික කළ යුතුයි වගකීම් වලින් පැනලා යන්න බෑ කාටවත් චීනයේ බයෝ එන්ටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් අදත් රට තුළ පවතින්නේ දැඩි ආන්දෝලනයක්. එවන් පසුබිමක් තුළ අදාළ පොහොර තොගේ අඩංගු නැව දෙපාර්ශ්වයේ ගිවිසුමේ කොන්දේසි අනුගමනය කරමින් ආපසු සිය සමාගම වෙත රැගෙන යාමට එකඟත්වය ලබා දී තිබෙනවා. ඒ නීතිපතිවරයාගේ උපදෙස් මතයි. මේ අතර කාබනික පොහොර කෑන් පිපිරීමට හේතුවද අද පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. මාස ගණනාවක සිට මෙරට ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රබලතම අර්බුදය පොහොර නැතිකමයි. රසායනික පොහොර තහනම් කර කාබනික වගාවට ගොවියා යොමු කර ගැනීමට රජයේගත් උත්සාහයට ගොවීන් දැඩි විරෝධයක් එල්ල කළා. රසායනික පොහොරින් සිය වගාවන් පවත්වාගෙන ගිය ගොවි ජනතාව කාබනික පොහොර ප්‍රතික්ෂේප කළේ සිය අස්වනු පහත වැටෙන බව පවසමින්. කෙසේ වෙතත් රජය කාබනික පොහොර චීනයෙන් ආනයනය කිරීමට පසුව පියවර ගත්තා. එම පොහොරවල අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම හමුවේ පොහොර රැගෙන ආ නෞකාව ප්‍රතික්ෂේප කිරීමටයි රජයට සිදුවුණේ. චීනයෙන් පොහොර රැගෙන ආ හිපෝස්පිරිට් නෞකාව පසුව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සැරිසරමින් සිටියා. එය අදාළ පොහොර තොගේ ගොඩබෑමට අවසර ලබා නොදෙන බව රජය දැනුම් දී තිබියදී ඒ අනුව බොහෝ කාලයක් දිවයින වටා මුහුදු සීමාවේ සැරිසරමින් තිබූ අදාළ නෞකාව බේරුම් කරන අධිකරණයට ගෙන යන බව පවසමින් පසුගිය හතරවනදා මෙරට මුහුදු සීමාවෙන් පිටව ගියා. චීන පොහොර නැව මෙරට මුහුදු සීමාවෙන් ඉවත්ව යන බව ශ්‍රී ලංකා රජයට දැනුම් දුන් බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පසුගිය අටවනදා අභියාචන අධිකරණයට දැනුම් දුන්නේ. මේ අතර චීන කාබනික පොහොර සම්බන්ධයෙන් වූ ගැටලුව සමතයකට පත් කර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ නීතිපතිවරයාගේ උපදෙස් මතයි. ඒ අනුව චීන සමාගම කොළඹ කොමර්ෂල් පොහොර සහ ලංකා පොහොර සමාගම සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය විසඳා ගැනීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳා ගන්නේ මුදල් ගෙවීමකින්ද නැතිනම් සාකච්ඡාමය මට්ටමින්ද යන්න මෙතෙක් තීරණය කර නැති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. කෙසේ වෙතත් මේ වන විට චීන කාබනික පොහොර නෞකාව සිංගප්පූරු මුහුදු සීමාවේ ඇති බව මැරින් ට්‍රැෆික් වෙබ් අඩවියේ දර්ශනවලට අනුව දැක්වෙනවා. අදාළ පොහොර තොගේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුව ප්‍රති නිෂ්පාදනය කරන ලෙස අදාළ සමාගමට දැනුම් දී ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ. මේ අතර පොස්පේට් පොහොරවල අගය වැඩි කර ඉහළ ප්‍රමිතියෙන් යුත් නව කාබනික පොහොර ප්‍රභේදයක් හඳුන්වා දීමට නැනෝ තාක්ෂණ ආයතනය ඉදිරිපත් වී සිටිනවා. මේ සම්බන්ධයෙන් මූලික ප්‍රායෝගික පරීක්ෂණ බතලගොඩ වී පරීක්ෂණ ආයතනයේදී සිදු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. කෙසේ වෙතත් තමන්ට අවශ්‍ය රසායනික පොහොර නොමැතිකම නිසා ගොවීන් සිය වගා කටයුතු වලින් ඉවත් වෙමින් සිටිනවා. රජයේ රසායනික පොහොර ආනයනයට අවසර දුන්නද මෙතෙක් පොහොර ආනයනය කිරීමට පියවර ගෙන නැහැ. ඒ අතරතුරයි රජය දියර පොහොර ගොවීන් අතර බෙදා දුන්නේ. එලෙස බෙදා දුන් දියර පොහොර කෑන් පුපුරා යාම්ද දිනපතා වාර්තා වනවා. ගොවීන් දිගින් දිගටම චෝදනා කරන්නේ අපද්‍රව්‍ය සහිත දියර පොහොර තම වගාවන්ට දැමිය නොහැකි බවයි. බාබා මේ මහේනන්ද අලුත්ගේ ප්‍රවෘත්තිම කියනවා ගොවීන්ට අත් වෙන පොහොර දීලා දෙනවා කියලා. කවුද? මහේනන්ද අලුත්ගේ කුසිකර්ම ප්‍රවෘත්තිම. දීලා දෙනවා ප්‍රියන්ද අක්කාදෙන් ළඟ පහට ඉන්නවා කියලා දීලා මම ලකන ඉන්නවා. මල් ගහක්වත් ඉතුරු කරන්නේ අත්තමයි. දීලා දෙනවා. ওই තරම් ගෙදර කළාද අපි මේවා කරලා තියෙන්නේ. ගෙනියන්න කවුරුත් නැහැ මේවා බයයි ගෑස් වලට වැඩි මේවා පුපුරනවනේ. මේවා දැන් මේ පුපුරන්න ආසන්න ඉදිමිලා තියෙන්නේ. මේ ගෙදර ගරන් ගින් තියාගන්න බයයි පිපුරුවොත් පැත්ත යන්න බෑ ගඳයි. මේ වගේ තනි කර තියෙන්නේ ගලි. ගලි වල ලැදපුවා. මේ වගේ තමයි සුද්ධ ජීවෙන් හුස්ම ගන්නවලු. ගොයියා කියන්නේ පිරිසුදු මිනිස්සේ. ලක්ෂ 50කට වැඩි ප්‍රමාණයක් ලීටර් මේ ප්‍රමාණයක් බෙදා දෙද්දී කීප තැනක වාර්තා වුණා. ඒ විදිහට කෑන් වල මෝඩි ගැලවීමක් සහ ඒ කෑන් වල උතුරා යාමක් සම්බන්ධයෙන්. එතකොට ඒකට හේතු වශයෙන් මම දැන් කෘෂි විශේෂඥයොත් මේ සඳහා මම දැක්ක මාධ්‍යවල අදහස් දක්වනවා. විශේෂයෙන්ම මේ මත්ස්‍ය කොටස් වගේ යදාගෙන ආදනේව තියෙනවා, ශාක කොටස් යදාගෙන ආදනේව තියෙනවා. ප්‍රවාහනයේදී විශේෂයෙන් අවිධිමත් ආකාරයට මේවා ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම ආදී නිසා මේ තත්ත්වයන් මේ සංවර්ධනය වෙන්න පුළුවන්. එතින්ස අපි ඒ ගැන පොදෙස් තීර තියෙනවා. ඒ කටයුතු අනිවාර්යව අඩපාඩුවක් නොමැතිව සිදු කරන ලෙස.
මෙතර රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක මහතා අද ප්‍රකාශ කළේ රසායනික පොහොර ආනයනයට රජය පෞද්ගලික අංශයට අවසර දුන්නද එම සමගම් රසායනික පොහොර ගෙන්වීමට මැලිකමක් දක්වන බවයි අවශ්‍ය තරම් පොහොර ගෙන්න කියලා අවසර දීලා තියෙනවා ඒක කවුරුත්තාව ගෙන්නේ නැහැ ගෙන්නත් මොකද දැන් පොහොරකල වෙන පස්කු නැද්ද වැඩි වෙනවා එතකොට ගෙනල්ලා මේ ගානට ගුණ ගන්න බෑ තාක්ෂණය මේ ආන්දෝලන විදහාස් කරලා දුන්නාට ඔය තරම් ගෙන්න කියලා කවුරු ගෙන්නේ ඒකයි දැන් ප්‍රශ්නේ ලබන අප්‍රේල් මාසේ වෙනකොට අපේ රටේ මිනිස්සුන්ට අනිවාර්යෙන් පිට රටින් හාල් ගෙනලා දෙන්න වෙනවා එළවලු ටික ගෙනලා දෙන්න වෙනවා එහෙම නැත්නම් සාගතයකට මුණ දෙන්න සිද්ධ වෙනවා දැන් ආණ්ඩුව තීරණ අරන් තියෙනවා පිට රටින් පුළුව පුළුවන් ඒවා ගේන්න බඩේරුඟු ගේන්න ලෑස්ති කරලා තියෙනවා ටොන් 40,000 ඩොලර් මිලියන 15කට වැඩි ඉතින් අපි අහනවා ගොවියට පොහොර ටික ගෙනත් දීලා වගා කරා නම් මේ රටේ ගොවියා ජීවත් වෙනවා අද ගොවියට ජීවත් වෙන්න නැතුව අද පිට රටින් බඩු ගේන්න හදනවා ඒ නිසා අද එළවලු ටික නැහැ පළතුරු ටික නැහැ හාල් ටික නැති වෙනවා ඒ නිසා වගාව අස්සන් අඩු වෙනකොට මහ කන්නේ අස්සන් අඩු වුණාට පස්සේ අස්සන් අඩු වෙනකොට වන්දි ගෙවන්න එන්නෝනේ එහෙම නැත්තම් මේ ගොවි ජනතාවත් එක්ක අපි ආණ්ඩුව හම්බෙන්න එනවා කොළඹට ඒ නිසා එදාට පැනලා යන්න තැනක් හොයාගන්න මේ Tamanට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලන ගොවින් ගොයමට වතුර බැන්දා කියලා කරල් දෙන්නේ නැහනේ දීලා තියෙන නයිට්‍රජන් සම්බන්ධව හැබෑ තත්ත්වේ කතා කරනවා නම් අර නාකි ගෑණියක්ගේ ඔළුවට ඩයි කරලා පෙන්වන්න පුළුවන් හැබැයි ඒ ගෑණිට ළමයි හම්බෙන්නේ නැහනේ මහත්තයෝ ආන් ඒකනේ හැබෑ තත්ත්වේ මේකේ මේගොල්ල බලයටපත් වුණාම කිව්වේ මේ කුසි කර්මයට ගොවියා මේ ඉති කරනවා අරේ මේ කියලා ගත්තේ අන්තිමට දැන් ගොවියට කරලා තියෙන්නේ ගොවියා බලු කරලා තියෙන්නේ අදත් ආර්ථික මධ්‍යස්ථානවල එළවලු විල ගණන් විශාල ලෙස ඉහළ ගිහින් තිබුණා. වෙළඳුන් පවසන්නේ එළවලු වල මිල දරා ගන්න බැරි විදියට ඉහළ යමින් ඇති බවයි. මේ උතර ජනතාවට දැන් ආයෙත් කිරිපිටි පෝලිම් වල කාලය කන්න සිද්ධ වෙලා. පොහොර ගැටලුව සහ කාලකුණික ගැටලුව මුල් කර ගනිමින් මේවන විට දවසින් දවස එළවලු මිල ගණන් අහස උසට ගිහින්. අදත් ආර්ථික මධ්‍යස්ථානවල එළවලු ගිනි ගණන් කියලයි වෙළඳුන් සහ පාරිභෝගිකයින් කිව්වේ. මේ පිටකොටුවේ එළවලු මිල ගණන් ගැන වෙළඳුන් සහ පාරිභෝගිකයින් දැක්වූ අදහස්. මේ තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය. ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් එළවලු අලෙවිසල් අද වසා දමා තිබුණා. ඒ ආර්ථික මධ්‍යස්ථානයට ප්‍රමාණවත් තරම් එළවලු නොලැබීම සහ වෙළඳුන් එළවලු තොග ලබා ගැනීමට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන්නේ නැති නිසායි. ආර්ථික මධ්‍යස්ථානය තුළ බඩු මිලදී ගන්න එන ව්‍යාපාරිකයන්ගේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මොකද ඒ ව්‍යාපාරිකව ඇවිල්ලා මේකේ බඩු ගත්තට ඔවුන්ට මේ එළවලු විකුණා ගැනීම නොහැකි වුණා. පාරිභෝගිකයන්ට මේක දරා ගන්න බැරි මිලක්. අද මම හිතන්නේ රත්තරන් දීලා තමයි කැරට් ගන්න වෙලා තියෙන්නේ. දෙන පොහොරක් රජයේ මැදිහත් වීමක් අරගෙන මේ පොහොර ටික දෙන්න ඕනේ අපිට. සත්‍යනා ඉතින් සුබදායින එන්නෙන්නම ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. බිස්නස් අඩුයි දැන් අපිට බිස්නස් අඩුයි මේ ඵලෙම යන්න යන්නේ. නෑ වැඩක් නෑ බඩු මිල වැඩි විකුණ ගන්න බෑ. මේ කුණුබක් වල දිනනවා වාරය යන්න වෙන මනුස්සයන්ට දැන්. මිල වැඩිනේ කොහමද ගන්නෙ? අන්න බොන්න නැති කමර මේ කැඩිච්චි කැලතලයක් ප්‍රවයක් කුණුකන. මේ අතර අදත් කිරිපිටි අලිවිසල් ආශ්‍රිතව ජනතාවගේ පෝලිම් දක්නට ලැබුණා. ජනතාවගේ දරිද්‍රතාවය පිළිබඳ කතා කරන කමිටු ජීවන වියදම් කමිටු ඇතුළු පසුගිය කාලයේ පත්කල කමිටු නිලධාරීන් මේ වගේ තත්වයන් තුළ මුනිවත රකින්නේ කුමන හේතුවක් මතද යන්න රටේ ජනතාවට ප්‍රශ්නයක්. ආන්දෝලනයකට තුඩු දී ඇති යුගධනෙව ගිවිසුම සම්බන්ධයෙන් තවත් හෙළිකීම් රැසක් අද සිදු කරනු ලැබුවා. රජය හංගහඟ හිටපු මේ ගිවිසුම ජනතා විමුක්ති පෙරමුණ හෙළි කළා. මේ අතර අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාද යුගධනෙව ගිවිසුම ගැන කරුණු රැසක් මාධ්‍ය හමුවේ අනාවරණය කළා. මේ අතර මෙම ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳව අධිකරණයේ පවතින නඩු විභාගයෙන් අනුතුරුව කරුණු හෙළි කරන බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසන්නේ.
මහරය හොර රහසේ අත්සන් තැබූ යුග දිනෙවි කිවිසුම රට තුල දැඩි ලෙස කතා බහට ලක් වී තිබෙනවා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ නැති මෙම කිවිසුමට විරෝධය පළ කරමින් ආගමික නායකින් ඇතුළු විවිධ පාර්ශවයන් අධිකරණයට ගියේ ඉන් අනතුරුවයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් මණ්ඩලයේම අමාත්‍යවරුන් තිදෙනෙකු මෙම කිවිසුමට විරෝධය පළ කරමින් අධිකරණයේ හමුවේ පෙට්සම් කොණු කළා. විපක්ෂය නිරන්තරයෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ මෙම කිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. එවැනි පසුබිමක ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මෙම කිවිසුම සභාගත කළා. මේ අතර මෙම ආන්දෝලනාත්මක කිවිසුම පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්තු මහතාද තවත් විශේෂ හෙළිදරව් කිහිපයක්ම අද මාධ්‍ය හමුවේ අනාවරණය කළා. මූලිකවම කිවිසුමක් අස්සම් කරනකොටම තියෙන අඩුපාඩු තියෙන මේක. මේකේ 35 වෙනි පිටුවට බැලුවොත් ඔබට පේනවා මේ කිවිසුම අස්සම් කරන්නේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සුජිත් රුචික ආටිගල්. මේ කියන්නේ අපි දන්න මුදල් අමාත්‍යාංශ ලේකම් ආටිගල මහත්තයා. ඔහුගේ සාක්ෂිකරුවන් හැටියට අස්සම් කරන්නේ ෆර්ඩිනෑන්ඩස් මුදල් අමාත්‍යාංශයේ උපදේශකෙක් හැටියට. ඊළඟට ප්‍රශ්නේ තමයි ඩැනියෙල් ක්‍රිස්ටෝපර් නයිට් කියන පුද්ගලයා තමයි NFP ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ස් කියන මේ කිවිසුමට සම්බන්ධ අනිත් පාර්ශවයට අස්සම් කළ තියෙන්නේ. එයාගේ සාක්ෂිකරුව හැටියට අස්සම් කරන්නේ මේ ඇඩ්වයිසර් මිනිස්ට්‍රි ඔෆ් ෆිනෑන්ස්. ඒතර ඇමරිකානු කම්පැනිේ සාක්ෂිකරුවත් ශ්‍රී ලංකා රජයේ සාක්ෂිකරුවමයි. එහෙම වෙන්න පුළුවන්ද කිවිසුම? අපි කසාදයක් බඳිනකොට මනමාලයේ පැත්තේ සාක්ෂිකාරයාම මනමාලිගේ පැත්තේ සාක්ෂිකාරයා වුණා වගේ වැඩක් තමයි මේක. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා ආයි දෙවනි සාක්ෂිකාරිය. ඒ කියන්නේ ඇමරිකාවේ NFP කම්පැනිේ සාක්ෂිකාරිය නිමල්කා මොරහෙල. එයා තනතුර දාලා තියෙන ප්‍රොජෙක්ට් කෝඩිනේටර් කියලා. එයා කලින් වැඩ කරලා තියෙන ටුවරිස් බෝඩ් එකේ. හැබැයි අපිට නම් හිතෙන්නේ මේ රෑ 12:06 තමයි මේක අස්සම් කරේ. එතකොට මෙයා මේ නිමල්කා මෙතන හිටියේ සමහර විට මේ ක්‍රිස්ටෝපර් නයිට් අය එයාපෝට් එකට කියන්න ආපු කෙනෙක් හිටියට දන්නෙත් නැහැ. ඉතින් මේවා දකිනකොට අපිට හිතෙනවා මේවා පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයේ රටට හෙළිදරව් නොකළේ ඇයි කියලා හිතාගන්න පුළුවන් කියලා. මේ ගැන පෙරේදා නැවත කැබිනට් මණ්ඩලයට රැසිල් රාජපක්ෂ මහත්තයා සංදේශයක් ඉදිරිපත් කළා කියලා. මේක ඇත්තටම සංදේශයක් වඩා පාපෝච්චාරණයක් කියනක නිවැරදි. මේ තියෙන්නේ කොටස් පිළිබඳ தත්ත්වය මේ සමාගමේ. මේක බරපතල தත්ත්වය තමයි. මොවුන් ලෙකෝ එකේ කොටසුත් අරන් තියනවා. EPF එකේ කොටසුත් අරන් තියනවා. මේක යොමු අනු. හැබැයි කැබිනට් මණ්ඩලය අනුමත කළා තියෙන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සතු කොටස් වලින් 140ක් ගන්න විතරයි. හැබැයි අරන් තියනවා මුළු සමාගමේම කොටස් වලින්. දැන් අපි අහනවා EPF එකේ කොටස් ගන්න මහා බැංකුවේ මුදල් මණ්ඩලයක් අවසරය දීලා තියෙනවා. දැන් කියන්න ඕන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අර්ථසාධක අරමුදලේ කොටස් මේ රටේ මහ ජනතාවගේ කොටස් මේ හොර කම්පැනියට දෙන්න කවුද අවසර දුන්නේ කියලා. ආටිකල මහත්තයා එකගෙන ඉලා තියෙනවා අධ්‍යක්ෂකවරු 7 දෙනාගෙන් 4 දෙනෙක් පත් කරන්න. බහුතර අධ්‍යක්ෂක මණ්ඩලය එතනට යනවා. තීන්දුව తీරන ගන්නේ ඒගොල්ලෝ. මේ කිවිසුම ලංකාවේ නීතියට අදාළ වෙන්නේ නැහැ. හැබැයි මේ කිවිසුමෙන් ආවරණය කරන්න ඕන ජාත්‍යන්තර නීතිරිය ඔක්කොම මේ කියලා කිවිසුමේ තියෙනවා මේක අදාළ වෙන තැන්. මේක එක තැනක කියනවා මේකට අදාළ වෙන එංගලන්ත නීතිය. තව තැනක කියන මේකේ බේරුම් කරනයක් යන්න ගියොත් එන්න. යම් ගැටලුවක් සම්බන්ධයෙන් බේරුම් කරන ස්ථානය සිංගප්පූරුව. ඒ වගේම මේකට අදාළව කියනවා මේ කිවිසුමේ වෙළඳ කොන්දේසියාවට බලපාන එක්සත් ජාතිකයේ වෙළඳ කොන්දේසි කොමිසමේ දේවල්. ඒවා ඔක්කොම අදාළ කළා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ නීතිය අදාළ කරන්නේ නැහැ. ඇයි ඒ? හොරකම් කරන නිසා. හොරහිත තියෙන නිසා. ඒ කම්පැනි වැඩේ හරියට කරගෙන තියෙනවා. අපේ කට්ටිය ශ්‍රී ලංකාවේ නීතියෙන් මේක අයින් කළා තියෙනවා. මේ අතර මෙම කිවිසුමේ අන්තර්ගතය පිළිබඳව අධිකරණ නඩු විභාගයෙන් අනතුරුව තොරතුරු හෙළි කරන බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ. ආණ්ඩු පක්ෂයේ අපේ විමල් වීරවංශ මහත්මයා, ගම්මන්පිල මහත්මයා, වාසුදේව නානක්කාර මහත්මයා මේ පිළිබඳව විවිධ මත ප්‍රකාශ කළා තියෙනවා. මම විශ්වාස කරනවා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරාම මේවා අපිට සාකච්ඡා කරලා සමිතියකටත් කරන්න පුළුවන්. මේකේ අන්තර්ගතය කවුද මේකේ අයිතිකාරය කියලායි හෙළි කරන්න නැති රටට. නෑ ඒකට මේ අධිකරණ නඩුවක් තියෙන්නේ. නඩුව අවසන් වෙච්ච ගමන් ඒක හෙළි කරනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කිසිම ගැටලුවක් නෑ. මේ නඩුව අවසන් වෙච්ච ගමන් ඉදිරිපත් කරනවා. ඉල්ලීම් 13ක් මුල් කරගනිමින් විදුලි බල මණ්ඩල සේවකීන් අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. අනුතරව සිය ගැටලු පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් බාර දීමටයි ඔවුන් කටයුතු කළේ. රට වනසන විදුලි මාෆියාවට තිත තබමු අවනීතියට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩල සේවක පවුල සංවිධානය කළ උද්ඝෝෂණයක් අද පැවැත්වුණා. ඒ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිටදී
අපි කතා කරන්නේ මේ LNG ගිවිසුමටත් වැඩිය ඉතාම අනර්ථකාරී ගිවිසුම් ගණනාවක් විදුලි මණ්ඩලය තුල තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට අද විදුලි මණ්ඩලය රුපියල් බිලියන 350කට වැඩිය ණය වෙලා තියෙනවා. ඒ ගාණ බැලුවොත් වසර 6කදී එක් බවුලක් රුපියල් 50000ක විදුලි බිලට අමතර මුදලක් ගෙවලා තියෙනවා. තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය සඳහා සෞඛ්‍ය සඳහා වෙන් කරන් තියෙන මුදල් මේ නිකන් නාස්ති වෙන්නේ. අපි කියනවා පැහැදිලිවම මේ ආණ්ඩුවට පුනර්ජනනය වරසත්‍ය ඔබතුමා කරන්න අපි සහාය දෙනවා. හැබැයි නැතුව මේ රට අහිතකර ගිවිසුම් ගේන්න එපා. අපි වැඩි වෘද්ධයි. මේ ගිවිසුම අවලංගු කළා පෙට්‍රෝලියම් එකයි. එතකොට මහා භාණ්ඩාගාර විදුලි වල මණ්ඩලයි මේක සංවර්ධනය කරන්න ටෙන්ඩර් එකක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ටෙන්ඩර් ක්‍රියාපටිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපි මේ වෙලාව කියන්නේ. ඉල්ලීම් 13ක් මූලික කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා. අනතුරුව උද්ඝෝෂකයින් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ ලිපියක් බහර දීමටයි කටයුතු කළේ. අයවැය සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. එහිදී රටේ ජීවන වියදම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා. රජයේ විසින් ඉදිරිපත් කළ 2022 අයවැය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද දින විශේෂ සාකච්ඡාවක් රජයේ නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ජීවන බර බලන්න ඒ සම්බන්ධයෙන් අපි හැමෝම දැනුවත්, ජනතාවත් දැනුවත්, හැමෝම දැනුවත්. මේක මේ අපිට විශේෂ වූ තත්ත්වයක් නෙමෙයිනේ. ජනතාව පැත්තෙන් ඉන්නන් තීරණ නේද ගන්න ඕන පුතේ. ජනතාව වෙනින් තමයි කරුමාන්ත ඇති කරන්නේ, ජනතාව ජීවත් කරන්නේ, ඒ වගේම කෘෂිකාර්මික ජීවනෝපාය සංවර්ධනය කරන්නේ ජනතාව ජීවත් කරන්නේ. කවුතුමාල කිව්වේ නැද්ද ඇමතිතුමා අපිට ගමට යන්න බෑ, අපි අන්තිමටම පිරිහිලා තියෙන්නේ කියලා එහෙම කිව්වේ නැද්ද? නෑ නෑ, එහෙම ගමට යන්න බෑ තරම් තත්ත්වයක් නෑ වෙලා නැහැ. දැනට කණ්ඩොත් ඒකද? ඔව් ඒක කන්න තියෙන නිෂ්පාදනය කරන්නේ. මිනිතුන දැන් අමාරුව ඉන්නේ ඇමතිතුමා ඇලවලු මිල වැඩි ගෑස් අමාරුව ගත්තා ඉතින් ඇයිද අමාරුවකට අමාරුවකේ කිය හරියන්නේ නැහැ නේ. ඒකට උත්තරයක් දෙන්න බෑ අපි. අපි ඔක්කොම දන්නවා අමාරුවේ. ඔබතුමලා අහන ඕනේ ඒකට කොවිඩ් කියලා බේරෙන්නේ නැහැ. ඒකට උත්තරයක් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මිලියන 85000ක් දීලා තියෙනවා ජීවන උපාය සංවර්ධනයට. කියා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන කොන්දේසි වලට යටත්ව ණය දුන්නොත් ගන්න අපි සූදානම්. හැබැයි IMF එකෙන් දාන දැඩි කොන්දේසි පිළි අරගෙන අපි ණය ගන්න සූදානම් නැහැ. ඉදිරියේදී මොකද වෙන්නේ දැන් මේ බඩු මිල අහස උස්සර ගිහිල්ලා තියෙනවා ඔබතුමලා මොකද කරන්නේ? IMF එකෙන් සල්ලි ගන්නවද මොකද කරන්නේ? ඒකන මට යමක් කියන්න බෑ. මොකද මම ඒව සාකච්ඡා වෙන තැන් වල නෑ. IMF වලට ගිය අවස්ථා ඉතිහාසෙ තියෙනවා. ඒකෙදි රජයේ අවශ්‍ය අවස්ථා විදිහට කරා. ජනතාව බනින්න ප්‍රධාන හේතුව බැනීමට වඩා එතන තියෙන්නේ සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක්. ඒක ඉතින් අපි විපක්ෂයේ ඉන්නකොටත් ওই කාර්යයම අපි කරපු අය. ඒක නිසා අපි පැහැදිලිවම දන්න විපක්ෂයේ කාර්යභාරය අර සාම්ප්‍රදායික විදියට ක්‍රියාත්මක කරගෙන යන බය නැතුව කියන්නේ මේ தත්ත්ව සම්පූර්ණම තව මාස කිහිපයක් ඇතුළත වෙනස් කරන්න පුළුවන් හැකියාව ලැබෙයි. මේ දවස්වල ඉතින් සාමාන්‍ය මුකාද සතාගේ මුකාද එක වැටෙනකම් බලාගෙන ඉන්න වගේ බලාගෙන ඉන්න අයට මම හිතන්නේ ඉදිරියේදී හොඳ විසඳුම් ලබා දෙයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත් වී තිබෙනවා. ඒ දුම්රිය සංඥා ගැටළු සහ සේවා ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයකට දිසි විසඳුම් නොලැබීම හේතුවෙන් කෙසේ වෙතත් අද උදෑසන සිට දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුණා. මේ අතර වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 24ක් මුල් කරගනිමින් දිවයිනපුරා තැපැල් සේවකීන් ඊයේ පසුරු 4 සිට පැය 32ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ අනුව අද දිවයිනපුරා තැපැල් කටයුතු අඩාල වුණා. තැපල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ මෙය ඉතාම අසාධාරණ වර්ජනයක් බවයි. දුම්රිය සංඥා දෝෂ, වේග සීමා සහ සේවා උසස් වීම ඇතුළු නොවිසිඳුණු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. කෙසේ වුවත් අද පෙරවරුවේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. අද දින දුම්රිය ගමන සාමාන්‍ය පරිදි සිදු වෙලා තියෙනවා. මේ දෙසැම්බර් මාසයේ මේ සඳහා මගී ජනතාව එක්රොක් වන කාලයක්. මේ අවස්ථාවේදී දුම්රිය සේවයේ අඩාල වීමක් සිදු වුණොත් ලංගම්මනී ආයතන ගන්වල ඒ වෙනුවට විකල්ප ක්‍රම ඉදත් කිරීමට මම මේ වෙනුවට සාකච්ඡා කරලා තියෙනවා. අද නම් ආව වෙලාවට. එතුමන් යන්නේ. දැන් අපි එන කෝච්චිය මේ ටයිම් එක තමයි. වෙලාවටම අපි රඹුක් වෙන කෝච්චියයි වෙලාවටම.
මේ අතර වර්ජණයේ නිරත දුම්රිය ස්ථානාධිපති වරුන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මෙලෙස අදහස් දක්වා සිටියා. ගරු රාජ්‍යමැතිතුමා හවස 3:00 අපිට සාකච්ඡාවක් දීලා තියෙනවා. ඉතින් අපි හිතනවා මේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයි කියලා. නොලැබුණොත් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන 26 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට දවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ප්‍රකාශ කරනවා. මේ අතර වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 24ක් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිතිය ආරම්භ කළ සංකේත වැඩවර්ජනය දිවයිනේ බොහෝ ප්‍රදේශවල ක්‍රියාත්මක වුණා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තැපැල්පති රංජිත් තාරියරත්න මහතා ඉදිරිපත් කරපු කරුණු 24න් කරුණු 20ක් පමණම අපිට විසඳා ගන්න පුළුවන්කම තිබියදී තමයි මේ වර්ජනයට යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඉතාමත්ම කනගාටුදායක තත්වයක්. සාර සංඛ්‍යාවක් සේවයට වාර්තා කර තිබෙනවා. ඒ වාර්තා කළා වුණාට ඒ අයට වැඩ කටයුතු කරගෙන යාමට නම් සියලු දෙනාගේම සහභාගීත්වය අවශ්‍යයි. ඒ නිසා යම් කිසි බිඳවැටීමක් අද දවසේ තිබෙනවා. විශ්වාස කරන්න මේක නම් ඉතාමත්ම අසාධාරණ වැඩ වර්ජනයක්. සියත මිස් වර්ල්ඩ් කිරුළ දිනාගත් ෂාටේ ග්‍රීන්වුඩ් සුවිශේෂී දක්ෂතාවයක් දැක්වීමට සමත් වී තිබෙනවා. ඇය ලෝක තරගාවලියට සහභාගී වීමට මේ වන විට පෝර්ටුගාල් රාජ්‍යයට ගොස් සිටිනවා. එහිදී පැවති මිස් වර්ල්ඩ් අනු තරගයේදී අවසන් 10 දිනා අතරට පැමිණීමටයි ග්‍රීන්වුඩ් සමත්ව ඇත්තේ. අපේ රටේ රුවැත්තියන් ජාත්‍යන්තරයට රැගෙන යමින් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය තුළ රන් අකුරින් සනිටුහන් කරන සියත මිස් වර්ල්ඩ් තරගාවලියේ මෙවර කිරුළ දිනාගත් ෂාඩේ ග්‍රීන්වුඩ් සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. මේ දිනවල මිස් වර්ල්ඩ් තරගාවලිය සඳහා සහභාගී වීමට පෝට්‍රිකා රාජ්‍යයට ගොස් සිටින ෂාඩේ ග්‍රීන්වුඩ් මිඩි පැජන්ට් තරගාවලියකදී සුවිශේෂී දක්ෂතා දක්වමින් ශ්‍රී ලාංකීය නාමය ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. බියුටි විත් ද පර්පස් මිනි පැජන්ට් හි අවසාන 10 දින අතරට තේරිපත්වන්නට ෂාඩේ ග්‍රීන්වුඩ්ට හැකි වී තිබෙනවා. බියුටි විත් ද පර්පස් මිනි පැජන්ට් හි අවසන් 10 දින අතරට තේරිපත් වීමට සමත් වූ එකම ශ්‍රී ලාංකික තරගකාරිය වන්නේද ෂාඩේ ග්‍රීන්වුඩ් තරගකාරියයි. I just wanted to say that it's honestly been such an amazing journey, and it is such a huge honor not only for me to represent all 22 million individuals in spirit at this competition, but also to be able to place in the top 10 of Beauty with a Purpose at the Miss World 2021. For the first time in history, Sri Lanka has been placed in the top 10, and it is an extreme honor for me and for all my people. I hope to make you proud at the finals this Thursday in Puerto Rico. And I just wanted to say a big thank you to everyone that has been supporting me on my journey. වයස අවුරුදු 20ට වැඩි කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලින්ට අද සිට කොවිඩ් බූස්ටර් එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශය පියවර ගෙන තිබෙනවා. මේ අතර ගත වූ සතියක කාලය තුළදී කොවිඩ් ආසාදිතින් 5000 ඉක්මවා වාර්තා වුණා. කුමන ප්‍රභේදයේ පැමිණියත් ඉන් ආරක්ෂා වීමට තුන්වන මාත්‍රාව ලබා ගන්නා ලෙසයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලා සිටින්නේ. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. දෛනික කොවිඩ් ආසාදිතින් මේ වන විට යළිත් ඉහළ යාමක් පෙන්නුම් කරනවා. පසුගිය සතිය තුලදී දෛනික ආසාදිතින් 3%ක් පහත් අතර ප්‍රමාණයක් ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශය ප්‍රකාශ කළේ. ගත වූ සතියක කාලය තුල වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5226ක්. ඒ අනුව නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධාරණය කරන්නේ. මේ අතර කොළඹ නගරයේ වයස අවුරුදු 20ට වැඩි සියලු පුද්ගලින්ට තුන්වන මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ වුණා. දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3ක් සම්පූර්ණ වූ වයස අවුරුදු 20ට වැඩි පුද්ගලින්ට මෙම එන්නත් මාත්‍රාව ලබාගත හැකි. එසේම කුමන ප්‍රභේදයේ පැමිණියත් ඉන් ආරක්ෂා වීමට තුන්වන මාත්‍රාව වඩා වැදගත් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. ඔමික්‍රොන් ප්‍රභේදය ලෝකේ පුරා පැතිරෙමින් පවතිනවා. අපි ගත යුතු උපරිම ක්‍රියාමාර්ගය ගත්තත් අපිට 100%ක් සහතික වෙන්න බෑ. මේක මේ ලංකාවේ පළපදියම් වෙන්නේ නැහැයි කියලා එවැනි අවස්ථාවක් මතුවහොත් යම් පුද්ගලයෙකුට ඇතිවන්නට පුළුවන් සංකූලතා අවම කර ගැනීම යම් ආකාරයකින් මිය යන්නට තියෙන ඉඩක් තිබුණොත් ඒක අඩු කර ගැනීම සඳහා මම හිතනවා මේ මොහොතේ තුන්වන මාත්‍රාව ලබා ගැනීම වැදගත් වෙනවා.
කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබඩ ශ්‍රී ඥාන සිරනා හිමියන්ගේ 78 වෙනි ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පින්කම් රැසක් සංවිධානය කර තිබුණා. 1943 වර්ෂයේ දෙසැම්බර් මාස 14 වනදා මාතර ගලබඩදී ගලබඩ කම්කානම්ගේ දොන් කරුණරත්න නමින් පුත් කුමරෙකු උපත ලැබුවා. 1954 වසරේදී වයස අවුරුදු 14ක් වූ කරුණරත්න නම් වූ මේ දරුවා ගලබඩ ශ්‍රේ ඥානිස්සර නමින් ගංගාරාම විහාරස්ථානයේදී පැවිදි දිවියට ඇතුළත් වුණා. එතෙන් පටන් ගංගාරාමේ පොඩි හාමුදුරුවන් ලෙස රටම හැඳින්වු උන් වහන්සේ දිනෙන් දින කැපී පෙනෙන සාමනීර නමක් ලෙස කාගෙත් සිද්ධිනා ගත්තා. පැවරුණු වගකීම් නිසි ලෙස ඉටු කරමින් ශාසනික ප්‍රබෝධයට මුල් තැන ලබා දුන් උන් වහන්සේ 1964 දී උපසම්පදාව ලැබුවා. ශාසනික මෙන්ම සමාජීය මෙහෙවරේ එක ලෙස යෙදුණු උන් වහන්සේ රට වෙනුවෙන් ඉටු කළ මෙහෙය අති උතුම්. ශ්‍රී ජනරතන කාර්මික විද්‍යාලය ආරම්භ කිරීම, වැඩිහිටියන් උදෙසා වැඩිහිටි නිවාස ආරම්භ කිරීම, ගංගාරාම නවම් මහා පෙරහැර ආරම්භ කිරීම ඇතුළු උන්වහන්සේ ඉටු කළ සමාජීය සහ ශාසනික මෙහෙවර අතිවිශාලයි. සියත අප මාධ්‍යාලය සමගද නිරන්තරයෙන් ආගමික වැඩසටහන් සහ වතාවත් වලට එක් වෙමින් පොඩි හාමුදුරුවන් අප වෙත ලබා දුන් සවිය දිරිය අතිමහත්. අද අපේ පොඩි හාමුදුරුවන්ගේ 78 වෙනි ජන්මදිනයයි. ගලබුඩ ශ්‍රී ඥානිසර පොඩි හාමුදුරුවන්ගේ ජන්මදිනය වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානයේදී මහා සංඝරත්නය 129ක් උදෙසා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සහ රක්ෂණාවරණ ප්‍රදානය කිරීමක් සිදු වුණා. දිවයිනේ වෙහෙර විහාරස්ථාන කිහිපයකම ඒ වෙනුවෙන් පින්කම් සංවිධානය කර තිබුණා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති අතිගෞරවාස්පද ආචාර්ය ගල්බඩසේ ඥානිස්සර නායක සාමීන්ද්‍රයන් වහන්සේගේ 78 වන ජන්මදිනය වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානයේ දායකකාරකාදීන් දායක සභාවකට එකතු වෙලා අප විහාරස්ථානයේ මගින් වාර්ෂිකව පිරිනමනු ලබන ඒ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අද මේ පින්කමේ එක අංගයක් හැටියට පවත්වා ගන්නට යෙදුණා. අද සවස් භාගයේ විහාරස්ථානයේ බෝධින් වහන්සේ අභියස බෝධි පූජාවක් පවත්වලා මරණයට කැපවෙච්ච සතුන් නිදහස් කරලා උන්වහන්සේට ආශිර්වාද කිරීමක් තියෙනවා. පොඩි හාමුදුරන් වහන්සේට නිරෝගී සම්පන්නය ප්‍රාර්ථනා කිරීමයි මේ පින්කම් මාලාවේ අරමුණ. ජන්මදිනයේ වෙනුවෙන් පොඩි හාමුදුරුවන්ට ශ්‍රී ලාංකීය ආගම් ජාති කුල බෙදේකින් තොරව සියලු දෙනා නිරෝගී සුව සහ සුභාශිංසන ආශිර්වාද පළ කර සිටිනවා. අතිපූජ්‍ය ගලබුඩ ශ්‍රී ඥානිස්සර නාහිමිපාණන් වහන්සේට චිරත් කලක් ශාසනික සමාජීය මෙහෙවරෙහි නියැලෙන්නට ශක්තිය, ධෛර්යය, නිරෝගී සුවය ලැබේවායි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කර සිටිනවා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. චීන ආරං තියනවා හම්බන්තොට වරාය. ඉන්දියන් කාර්ය ආරං තියනවා ජැටි. ඇමරිකන් කාර්ය ආරං තියනවා යුගධන විබලාගාරය. එතකොට ලංකාවේ මොනවද තියෙන්නේ? ණයක් ඇත, සම්පතක් නැත. හොයාගත්ත කෑම ටිකත් කුස්සියට අරන් යනකොට එතන ගිනි ගන්නවා. ආන්න එකට කියන්නේ සෞභාග්‍යයේ දැක්ම කියලා. මේ ගෑස් වලින් විපතටපත් වුණු හැම කෙනෙකුටම මේ සමාගම් වග කියනවා. එයාට අනිවාර්යෙන් මන්දියක් ලබා දිය යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. හිංසක මිනිස්සු වග කියන්න ඕනේ නැහැ මේ කිසිම දෙයකට. එන්ජියෝ සමාගම් මෙහාටයි ඩොලර් ටිකේයි ඒ හරහා අපි හංගන්නෝ වගේ රට ජනතාව ගිහිල්ලා පෝලිං වල ඉඳලා කූඩාර වල හදලා දෙන කල්දේරම් බත් කන්න ඒ වගේ රස බලන්න ජනතාවට සිද්ධ වෙනවා කියන එක බොහොම පැහැදිලි. දැන් කියනවා නම් අපේ රටේ ඩොලර් මිලියන 1500යි කියලා. ලබන අවුරුද්ද වෙනකොට අපිට ගෙවන්න තියනවා නම් ඩොලර් බිලියන 5කට වැඩිය ණය පමණක්. එතකොට අපිට ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්න තියෙනවා. බෙහෙත් තේත් ආනයනය කරන්න අවශ්‍ය නම් උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර ස්පෙයා පාර්ට්ස් අපිට ගේන්න ඕන නම්. ඉතින් එවැනි තත්ත්වයක් රට යනවා කියන එක අරාජිකභාවයට පාර කැපීමක්. දැන් මේ ඩොලර් මිලියන 6.7ක් චීන නවට ගෙවනවා කියලා කියන්නේ මොකද්ද? මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් රුපියල් 1350කට අධික ප්‍රමාණයක් අපි නොගත්තු නැවකට ගෙවනවා. මේක චීනයේ මේ ආණ්ඩුව බෙල්ලෙන් අල්ලලා බිත්ති ඔළුව හප්පලා තමයි මේ සල්ලි අරන් තියෙන්නේ. අපි ඊටාම් පැහැදිලිව කියනවා IMF එක දානවා වෙළඳ ගිවිසුම් අස්සම් කරන්න කියලා. නිදහස් වෙළඳ ගිවිසුම් කියන්නේ මොනවද? ලංකාවට දැනට මොන හරි බදු වල බාධා සිද්ධ කරලා තියෙනවා නම් ආනයනය කිරීම සඳහා ඒ බාධා ඉවත් කරන්න කියලා. එතකොට මෙහි තියෙන සුළු ව්‍යාපාර ඔක්කොම කඩාවැටෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අර මුදලට යන්න තීරණය කරන්නේ. මේ ගැන සුවිශේෂ සාකච්ඡාවක් තියෙනවා. මුදල් අමාත්‍ය ලේකම්තුමා, මහා බැංකුවේ අධිපතිතුමා කැඳවනවා. ඒ සියල්ලම වැරදි. ඒ කතාවේ කිසිම සත්‍යයක් නැහැ.
ලෝකේම බංකොලොත් වෙච්ච රාජ්‍යයන් බැලුවාම ආජන්ටිනාවට පස්සේ දෙවෙනි රට තමයි ලංකාව. මීට වඩා අන්ත වෙනවා එන අවුරුද්ද. මුලභාගයේ මාර්තු වෙනකොට මේ රජයට අවශ්‍ය මුදල් නැති වෙලා බංකොලොත් රාජ්‍යයක් විදියට මේ රටට ආධාර දෙන්න කවුරක්වත් ඉදිරියට එන්නේ නැහැ. හැම තැනින්ම ආණ්ඩුව කරන වංචා දූෂණ වල පිටපත් ඒ වගේම හඬපඩ දැන් විශාල ප්‍රමාණයක් එළියට එනවා ඒක නිසා අද ආණ්ඩුවේ CID එකට එහා ගිහපු CID එකක් මේ රටේ ජනතාව ගාව දේශපාලන ව්‍යාපාර ගාව තියෙනවා ඒක නිසා අපි කියනවා ප්‍රවේශමින් කරන හැම වැඩක්ම කරන්න ආර්ථික මර්මස්ථාන නොවේ කිනිය යුතුයි එහෙම කියලායි අපි බලයට ආවේ විකුණපුවත් අපි ආපහු ගන්නවා කියලා තමයි බලයට ආවේ ඉතින් එමන මේ යෙපුදේ ඉෂ්ට කිරීම අපි සියලු දෙනාගේම වගකීම අපේ රටට ඩීසල් ගෑස් ගල්ලඟුරු සැපයීම නතර කරොත් මුළු රටම නතර වෙනවා. ලංකාව යටත් කරගන්න න්‍යෂ්ටික ප්‍රහාර අවශ්‍ය නැහැ. ජොන්සන් ප්‍රනාන්දු එමෙතුමා කියනවා ඔක බලන්න දෙයක් නැල්ලු. විශ්වාසය රස්සන් ගන්නවලු. ඔය අමතිකම් දෙන්න පොඩි ළමයෙකුට. 20-23 අප්‍රේල් මාසෙන් පස්සේ ශ්‍රී ලංකාව පාලනය කරන එක්සත් ජාතික පක්ෂයයි රනිල් වික්‍රමසිංහයි කියලා මම ඔබට පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. මේ වැටෙන රට ගොඩ ගන්න මොලයක් අවශ්‍යයි. කමිටු දාන්න බල්ලට මේ කමිටු වැඩක් නැහැ මේ කමිටු කියන්නේ බොරු මහ බොරු මොකද්ද වෙන්නේ ඊළඟට නත්වලට නත්වලට කණ්ඩ හම්බේද පිටරයක් නැහැ කුකුල් මස් කෑල්ලක් නැහැ එළවලු ටික ගන්න විදියක් නැහැ අර අපි අහලා බැලුවත් සමහර රටවල තනකොළ කණ්ඩ සිද්ධ වුණා කියලා මිනිස්සුන්ට දැන් මේ රටේ මිනිස්සුන්ට තනකොළවත් ඉතුරු වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජපන් තානාපති මිසුකොෂි හිඩයාගේ මහතා හමු වී තිබෙනවා. ඒ බතර මුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී මෙහිදී ජපන් භාෂා අධ්‍යන අවස්ථා පිළිබඳව සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ. ගමෙන් පටංගමු තේමාව මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන අද අනුරාධපුර දහයියාගම ප්‍රදේශයෙන් ආරම්භ වුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මිහින්තලා පුරාවිද්‍යා භූමියේ ඇති අනුලා මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු එළමෙන 26 වන දින ආරම්භ කිරීමට නියමිතයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාම්ප්‍රදායික සහල් සාරයන්ගෙන් නිපදවන රූපලාවන්‍ය නිෂ්පාදන මාලාවක් විව්‍යාසන්නාමයේ යටතේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම නිෂ්පාදන දකුණු ආසියානු වෙළඳපොළ ඇතුළුව ලොව අනිකුත් රටවල් වලට යොමු කිරීම සඳහා වන ගිවිසුම් පසුගියදා අත්සන් කෙරුණා. ඒ අපනයන සංවර්ධන මණ්ඩලය සමගයි. මෙම නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ හේමාස් මැනිෆැක්චරින් සමාගමයි. ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්.